සුබ දවසක් වේවා ඔයාල සියලු දෙනාටම අද මේ වීඩියෝ එක තුලින් ඔයාලට කියලා දෙන්න හදන්නේ පැසිව් වොයිස් පිළිබඳව පැසිව් වොයිස් කියලා කියන්නේ සමහරුන්ට ඉංග්‍රීසි භාෂාවේ තියෙන අමාරුම පාඩමක් තමයි හැබැයි මේ වීඩියෝ එක අවසාන වෙනකන් හොඳ අවධානයෙන් යුක්තව නැරඹුවොතින් ඔයාලට අනිවාර්යයෙන්ම පැසිව් වොයිස් කියලා කියන්නේ අමාරු දෙයක් වෙන එකක් නැහැ पैसिव वॉइस के लिए अन्य एक्टिव वॉइस रडत वड़ा इताम पहासु दया इससे राहत मांग किया ला देन्नां कोहोमद एक एच्चरा लेसी वेन्ने किया ला एक्टिव वॉइस के लिए अन्य खत्रुकार का वाक्य के अन्य खत्रुड़ तमाई इहि प्रधानत्वे हिमी वेन्ने ये वाक्यम पैसिव वॉइस के लिए अन्य कर्मकार का वाक्य यदि प्रधानत्व हिमिवेन्ने कर्म पदेत ऑब्जेक्ट एकट अपि बलमु पैसिव वॉइस यदेन्ने मोन वगे अवस्था वलदीद कियला पैसिव वॉइस यदेनवा कर्तृट वडा कर्मीय विशेषवन अवस्था वल एय अवधारणय किरीम सदहा पैसिव वॉइस भाविता वेनवा अपि उदाहरणयक् अरगेन बलमु सियलु विदुलि उपकरण अलुत् वडिया करनु लबे අපිට මෙහිදී වැදගත් වෙන්නේ විදුලි උපකරණ අලුත් වැඩියා කිරීම. එය අලුත් වැඩියා කරන්නේ කවුද කියලා අපිට දැන ගැනීම අත්‍යවශ්‍ය වෙන්නේ නැහැ. ඒක නිසා මෙහිදී මේ විදියට භාවිතාව වෙනවා. ඒ වගේම පැසිව් වොයිස් යෙදෙන තවත් අවස්ථාවක් තමයි කතෘ කවුද කියලා දන්නේ නැති අවස්ථාවලත් පැසිව් වොයිස් භාවිතාව වෙනවා. උදාහරණයක් बस रते तुलती पुद्गलेगु गातने कोटेत मेम वाक्ये ही पुद्गलेया गातने खर पुद्गलेया अपि हरिहटि नोदेन निसा अपि एक पैसिव वॉइस वलिन इदिरिपत् करनवा पैसिव वॉइस हेतेन थवत् अवस्थावक् तमयि कर्तृ प्रकाश किरीम अत्यावश्य नोवन अवस्थावल उदाहरणयक् सतियकट देवरक् ඉන්දන බෙදා හරිනු ලැබේ මෙහිදී අපිට වැදගත් වෙන්නේ ඉන්දන කොපමණ කාලයකට වරද්ද අපිට ලැබෙන්න කියලා බෙදා හරින පුජ්‍යලයා අපිට වැදගත් වෙන්නේ නැහැ එවැනි අවස්ථාවල පැසිව් වොයිස් භාවිතා වෙනවා එහෙනම් මේ කරුණු සලකා බැලීමේදී අපිට පැහැදිලි වෙන්නේ පැසිව් වොයිස් යෙදෙන්නේ කතෘ අත්‍යවශ්‍ය නොවන ඒ වගේම කර්මයට වැඩි අවධානයක් ලබා දෙන අවස්ථාවල්දී තමයි පැසිව් වොයිස් භාවිතා කරන්නේ. හොඳයි. දැන් ඔයාලා දන්නවා පැසිව් වොයිස් භාවිතා කරන්නේ මොන වගේ අවස්ථාවලදීද කියලා. දැන් අපි පැසිව් වොයිස් ඉගෙන ගනිමු පියවර හතරක් යටතේ. පළවෙනි පියවර තමයි කර්ම පදය නැත්තම් ඔබ්ජෙක්ට් එක වාක්‍යයේ මුලට අරගෙන ඒම. අපි දන්නවා කර්මය කියලා කියන්නේ කතෘ කරන දෙය. කතෘගේ ක්‍රියාවට යටත් වෙන දෙය හෝ පුද්ගලයා. එම කර්ම පදය ඔබ්ජෙක්ට් එක අපි වාක්‍යයේ මුලට පළමුවෙන්ම අරගෙන ඉන්නට ඕන. දෙවන පියවර තමයි කර්ම පදය නැත්තම් ඔබ්ජෙක්ට් එකට පසුව බී වර්බ් එකක් තබන්නට ඕන. මේ වීඩියෝ එක තුලින් ඔයාලට කියලා දෙන්නේ පැසිව් වොයිස් සිම්පල් ප්‍රසන්ට් ටෙන්ස්. ප්‍රසන්ට් ටෙන්ස් වල ඔයාලා දන්නවා බී වර්බ්ස් තුනයි තියෙන්නේ. ඒ තමයි ඇම්, ඊස්, ආ. මේ තුනෙන් එකක් කර්ම පදයට අනුව ඔයාලා තියන්නට ඕන. මේ ළඟට තුන්වෙනි පියවර හැටියට ඔයාලට වර්බ් එක තියන්නට ඕන verb එකේ තුන්වන ස්වරූපය එනම් verb past participle වලින් verb එක තබන්නට ඕන. ඔයාලට මම මුලින් කිව්වා passive voice active voice වලට වඩා ලේසියි කියලා. ඊට හේතුව තමයි කතෘ කවුරු වුණත් කාලය කුමක් වුණත් verb එක තියන්නේ past participle වලින් පමණයි passive voice වල. මීළඟට හතරවන පියවර හැටියට අවශ්‍ය නම් පමණක් කතෘ තබන්නට පුළුවන් by කියන ප්‍රිපොසිෂන් එකෙන් පසුව
ක්‍රියාවකරන්න තබන්නට පුළුවන්කම තියෙනවා. මෙන්න මේ පියවර හතර ඔයා අනුගමනය කරනවා නම් ඔයාට ඉතාමත්ම ලේසියෙන් පැසිව් වොයිස් අල්ලගන්නට පුළුවන්කම තියෙනවා. ඒ පියවර හතර මම අයිමස්සරයක් කියලා දෙන්නම්. වාක්‍යයේ කර්මපදය වාක්‍යයේ මුලට අරගෙන එන්නට ඕන. දෙවනුවට ඔයාලා බී වර්බ් එක කියන්නට ඕන. සිම්පල් ප්‍රසන්ට් ටෙන්ස් වල නිසා am, is, are කියන බී වර්බ් තුනෙන් එකක් තමයි ඔයාලා තබන්නට ඕන. තුන්වෙනි පියවර ඔයාලා වර්බ් එක තියන්නට ඕන වර්බ් එකේ තුන්වන ස්වරූපය. එනම් verb past participle වලින් තමයි තබන්නට ඕන. හතරවෙනි පියවර අවශ්‍ය නම් පමණක් by කියන preposition එකෙන් පසුව ක්‍රියාව කරන්න තබන්න පුළුවන්කම තියෙනවා. හොඳයි. මෙම පියවර අනුගමනය කිරීම තුළින් ඉතාම ලෙහෙසියෙන් passive voice simple present tense වාක්‍යයක් ඔයාලට තනන්න පුළුවන්කම තියෙනවා. passive voice වාක්‍යයක් බව සිංහල භාෂාවේදී හඳුනා ගන්න ලේසි ක්‍රමයක් ඔයාලට පැහැදිලි කරලා දෙන්න. ඒ තමයි කර්මපදයේ අගට ට සහ ව කියන ප්‍රත්‍ය දෙක එකතු වීම. අපි බලමු උදාහරණ මොනවද කියලා. මට මාව, අපිට අපිව, ඔබට ඔබව, ඔයාලට ඔයාලව, ඇයට ඇයව, ඔහුට ඔහුව, ඔවුන්ට ඔවුන්ව, ළමයාට ළමයින්ට, කමල්ට කමල්ව. මෙන්න මේ ආකාරයෙන් ව සහ ට කියන ප්‍රත්‍ය සහිත කර්මපදයක් තමයි passive voice වාක්‍යයක මුලට යෙදෙන්නේ. අපි දැන් ඒ සඳහා උදාහරණ අරගෙන බලමු. ඇයට ඉංග්‍රීසි උගන්වනවා ගුරුතුමා විසින්. මෙහිදී විශේෂ වන්නේ ඇයට ඉංග්‍රීසි උගන්වන බව ප්‍රකාශ කිරීමයි. ඇයට ඉංග්‍රීසි උගන්වන්නේ කවුද කියන වග මෙහිදී ප්‍රකට වෙන්නේ නැහැ. She is taught English by the teacher. She is taught English by the teacher. ළමයින්ට දිවා ආහාරය සපයනවා. ළමයින්ට දිවා ආහාරය සපයනවා. The children are provided lunch. The children are provided lunch. අසාධ්‍ය රෝගීන්ව මහරෝහලට මාරු කරනවා. අසාධ්‍ය රෝගීන්ව මහරෝහලට මාරු කරනවා. Critical patients are transferred to the general hospital. මිනිස්සුන්ව රවට්ටනවා. මිනිස්සුන්ව රවට්ටනවා. People are cheated. People are cheated. මාව ධෛර්යමත් කරනවා ගුරුවරුන් විසින්. I am encouraged by the teachers. සුනකයන්ව එන්නත් කරනවා. Dogs are vaccinated. Dogs are vaccinated. හොඳයි. මේ විදිහට ඔයාලට ඉතා කෙටි සහ සරල වාක්‍ය කිහිපයක් මම ලබා දුන්නේ ඔයාලට ඉහත පියවර හතර ලේසියෙන් අවබෝධ කර ගැනීම සඳහා. මෙම පියවර හතර අනුගමනය කිරීම තුළින් ඔයාලට දීර්ඝ සහ සංකීර්ණ වාක්‍යයක් වුණත් පැසිව් වොයිස් වලට හරවන්නට පුළුවන්කම තියෙනවා. ඉදිරියේදී මම බලාපොරොත්තු වෙනවා ඉතුරු ටෙන්සස් ටිකටත් පැසිව් වොයිස් කොහොමද භාවිත කරන්න කියලා. ඔයාලත් ඉහත පියවර හතර අනුගමනය කරමින් ඇක්ටිව් වොයිස් වාක්‍ය පැසිව් වොයිස් වලට හරවලා කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. හොඳයි, මම හිතනවා මේ වීඩියෝ එක තුළින් ඔයාලා ඉතා අමාරුවේ කියලා හිතාගෙන හිටපු පැසිව් වොයිස් ඉතාම සරල සහ කෙටි ක්‍රම වලින් ඔයාලට ඉගෙන ගන්න ලැබුණා කියලා. ඉතින් මේ වීඩියෝ එක හොඳයි නම් මගේ YouTube channel එක subscribe කරන්න, ඒ වගේම like කරන්න, තවත් යාළුවන්ටත් දැනගන්න ෂෙයා කරන්න. සිල් දිනාටම සුබ දවසක් වේවා.